බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ සුපිලිපන් නව දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා සුසුකම් ඇති දේශපාලන නියෝජිතයින් තෝරා ගැනීම සඳහා සැකසූ නිර්දේශාවලිය සියලුම දේශපාලන පක්ෂ නායකයින් වෙත ලබා දීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ සිදු කළා. බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය මෙම නිර්දේශාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ ත්‍රිනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ සහ අගරද්ගුරු අතියතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ අනුමැතිය සහිතවයි. නිර්දේශාවලිය පක්ෂ නායකින් වෙත ලබා දීමේ උත්සවය පැවැත්වූයේ ශ්‍රී ලංකා අමරපුර මහසංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස මහානා හිමිපාණන් වහන්සේ, මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමල ධම්ම අනුනා හිමිපාණන් වහන්සේ, අස්කිරි විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිනිකායික පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ සියලු දේශපාලන නායකයින් එක් වුණා. බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ සමලේකම් අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානා හිමිපාණන් වහන්සේ සහ සභාපති පූජ්‍යපාද දිව්‍යාගහ යසස්සී නාහිමිපාණන් වහන්සේ මෙලෙස අදහස් දැක්වුවා. ඇත්ත වශයෙන් මේ නම් කරලා තියෙන සුපිලිපන් දේශපාලන දර්ශනයක් උදෙසා සුපිලිපන් දේශපාලන සංස්කෘතිය උදාකර ගැනීම සඳහා මේ සුපිලිපන්න භාවය, සුපිලිපන් බව අපි හැම දිනාටම අවශ්‍යයි. විශේෂයෙන්ම මහා සංඝරත්නයට, අනිකුත් ආගමිකයන්ට, ඒ වගේම මේ රට පාලනය කරන හැම ඒ නායකවරුන්ට, දේශපාලන නායකවරුන්ට, ජනතා නායකවරුන්ට, ජනතා නියෝජිතවරුන්ට, ඒ වගේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අනිකුත් සියලුම අංශවල ඇත්තන්ට මේ සුපිලිපන් බව අවශ්‍ය වෙලා තිබෙනවා. මේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය පිහිටලා තිබෙන ජනතාව වෙත. ජනතාව තමයි පැත් කරන්නේ මහජන නියෝජිතවරුන්. ඒ වගේම මේ නීති ක්‍රියාත්මක කිරීමේ බලය, යුක්තිය පසඳලීමේ බලය, නීති සකස් කිරීමේ බලය, ඒ බලය පිහිටා තිබෙන මහජනතාවට. ඒ මහජනතාව ඒ බලය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන නියෝජිතවරුන් පත් කරනවා. මේ මහජන නියෝජිතවරුන් පත් වුණාට පස්සේ ඇත්ත වශයෙන්ම එක්තරා ආකාරයක අවාසනාවක් ඒ ඇත්තෝ අපි මහජන නියෝජිතවරුයි කියන කාරණේ අමතක කරනවා. බොහෝ දෙනා නෙමෙයි, සමහර අය. ඒ මහජන නියෝජිතවරුන් අමතක කරන නිසා තමයි මහජනතාවගේ පැත්තෙන් කල්පනා කරන්නේ නැත්තේ. මහජන ප්‍රශ්න ගැන, ජනතාවගේ ප්‍රශ්න ගැන සාවධාන වෙන්නේ නැත්. ඒ වගේම තමන්ට ආවේනික හිතුවක්කාරය යම් යම් වූ ඇවතුම් පැවතුම් සිද්ධ කරන්නේ සමහරක් වෙලාවට විනයට පටහැනි. අපි දන්නවා සමහරක් වෙලාවට පාර්ලිමේන්තුවේ යම් යම් තියෙන ස්වභාවයන් කල්පනා කරනකොට අර ඔවුන් ජනතාවගේ නිවේදිතයන් කියන කාරණේ, ඇත්ත වශයෙන් මේ සුපිලිපන් බව කියන මේ කාරණය අමතක කරලා ක්‍රියා කරන බව ප්‍රකටව තියෙන දෙයක්. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ කිසිම පක්ෂ භේදයක් නැතුව හැමදෙනාම මහා සංඝරත්නයේ ආගමික නායකයන්, සියලුම දේශපාලන නායකයන් එකතු වෙලා මේ රටට මේ සුපිලිපන් මාවතක සකස් කර ගත්තොතින් අපිට මේ නව සංස්කෘතියක් මේ මුළු සමාජ ධාරාව තුළම ශක්තිමත් කරගෙන අපේ රටට නව යුගයක් උදා කරන්න පුළුවන්. ශ්‍රම පෝෂිත සංවර්ධනයක් ඇති කරන්නට පුළුවනි. ඒ වගේම සදාචාරාත්මක දියුණුවක් ඇති කරන්නට පුළුවනි. ඒ ආකාරයෙන් ක්‍රියා කළොතින් ශ්‍රී ලංකාවට සුපිලිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශාවලියක් පිළිගැන්වීමට ඇයි කටයුතු කරන්නේ? හැම දිනම දන්නවා ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය මේ රටේ ජනතාව සතුය කියන කාරණය. ජනතාව තමා සතු ඒ කාර්ය රටේ සුබසිද්ධිය සඳහා, ආර්ථික සංවර්ධනය සඳහා, සදාචාරවත් සමාජයක් ගොඩනැගීම සඳහා, සහජීවනය, සහයෝගය, මිත්‍රත්වය ඇතිකිරීම ආදී කටයුතු සඳහා පාර්ලිමේන්තුවට, ඒ වගේම පළාත් සභාවට, ඒ ආයතන වලට, ප්‍රාදේශීය සභාවලට ජනතා විසින් නියෝජිතයෝ පත් කරලා යවනවා. ඒ නියෝජිතයන්ගෙන් කුමක්ද බලාපොරොත්තු වන්නේ? ජනතාව බලාපොරොත්තු වෙනවා මේ අප පත් කළ යන නියෝජිතයන් හැම ආකාරයකින්ම මේ රටේ සුබ සිද්ධිය සඳහා කටයුතු කරාවි. කලින් මතක් කළ විදිහට ආර්ථික සංවර්ධනය, දේශපාලන ප්‍රගතිය, සදාචාරවත් යහපත් සමාජයක් බිහිකිරීම සඳහා මේ පත්කරණ නියෝජිතයන් කටයුතු කරා වී කියන ලොකු විශ්වාසයක් ඇති කරගෙන තමයි තමා සතු බලය අර කලින් මතක් කළ ආයතනවලට නියෝජිතයන් පත් කිරීමෙන් සිදු කරන්නේ. මේ ටික කල්පනා කළාම ඇත්ත වශයෙන්ම ජනතාවගේ පැතුම් එන්න එන්නම සම්පූර්ණත්වයට පත් කරන්නේ නැතුව විවිධාකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව
ජනතාව තුළ පුදුමාකාර වේදනාවක් දැන් ඇතිවෙමින් පවතින කාලෙක අපි මේ ජීවත් වන්නේ. ජනතාවගේ පැතුම් බලාපොරොත්තු අර තමා විසින් පත් කරන ලද නියෝජිතයන් බොහොම දෙනෙක් හැමෝම නෙවෙයි බොහොම දෙනෙක් ඉෂ්ට කරන්නේ නැති තත්ත්වයකට පත් වෙලා රටත් අරගෙන බැලුවොත් නිදහස ලැබිලා අපිට අවුරුදු 70කට වැඩි කාලයක් වුණාට අප ඉන්නේ කොතනද? ලෝකේ රටවල් ගැන කල්පනා කරාම අපේ රටේ තියෙන තත්ත්වය කුමක්ද? ඒ වගේම ජනතාවගේ තියෙන දුක් ගැටවිලට නිසියාකාට පිළියම් ලැබෙනවද? මේ වගේ ප්‍රශ්න රාශියක් අරගත්තයින් පස්සේ ඇත්ත වශයෙන්ම සංවේගයි කියන්නට ඒ දුර්වල තත්ත්වය රටය තුළ දකින්නට ලැබෙනවා. මේ තත්ත්වය කිසිසේත් උහුලාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. මැතිවරණ කීපයක් ලංකාවේ පැවැත්වෙනවායි කියන හඬ දැන් හැම පැත්තේම පැතිරී යන අවස්ථාවක මේ රටේ සුබ සිද්ධිය සඳහා සෑම දේශපාලන පක්ෂයකටම යෝජනා වලියක් ඉදිරිපත් කිරීමේ වගකීම ගැන බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය කල්පනා කළා සලකා බැලුවා. ඒ අනුව මේ ආදිය පිළිල කළා ත්‍රිනිකායක මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමග සාකච්ඡා කළා. අවශ්‍ය වෙනස්කම් ආදිය කළා ඉවර වෙලා ඉතාමත්ම හොඳට පිළියල කරගත්ත මේ අද නිර්දේශාවලිය පිළිගැන්වීමට තමයි බලාපොරොත්තු වන්නේ. එයින් බලාපොරොත්තු වෙන ප්‍රධානම කාරණය තමයි මේ රටේ ඉතාමත් යහපත් ඉතාමත් හිතකර දේශපාලන වාතාවරණයක් ගොඩනගා ගැනීම. සල්ලි අප්‍රමාණ වියදම් කර කර පවත්වන මැතිවරණ ක්‍රමය වෙනසකටපත් කළා. සදාචාර ගතිවලින් පිරිච්ච අය වශයෙන් දේශපාලන කටයුතු වල නිරත වීමේ කාර්ය පිළිබඳව යෝජනාවල සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙමෙයි මැතිවරණය අවසන් වුණාම සමහර අවස්ථාවල යුද පිටියක් වගේ සමහර ප්‍රදේශ මේවා අපේ මේ ආගම් රාශියක් තියෙන බුද්ධ ධර්මයේ ප්‍රමුඛත්වයෙන් පවත්වාගෙන මේ රටට කිසිසේත් ඔබින්ට දෙයක් නෙවෙයි. මේවා අපි හැම දෙයක්ම කල්පනා කරලා ඉතාමත්ම කරුණාවෙන් අපි ඉතාමත් වගකීමකින් යුක්තව මේ නිර්දේශාවලිය සකස් කළා. එය අපේ සියලුම පක්ෂවලට ඉදිරිපත් කිරීමට තමයි මේ මහා රැස්වීම සංවිධානය කළේ.